Sri Lanka's most powerful news brand. විශේෂංගාල නගරේ බැවෙන් දැවෙන් දෝ තිබිච්ච ගැටලු කිහිපයක් අපේ නගරාධිපති ධූරය කාලය තුලදී අපිට විසඳන්න පුළුවන්කම ලැබුණා. නමුත් තව ජනතාවට ලැබෙන්න ඕන දේවල් තියෙනවා. අපි සහතිකයක් දීලා තියෙනවා ජනතාවට නගර සභාවේ දූෂණ වංචා සිදුවෙච්ච දේවල් පැහැදිලිව නැවත එළි දක්වලා වගකීම් යුත්තන් ඒ නීතිමය ක්‍රියාමාර්ග කරා යොමු කරන්න. ඒ වගේම ගාල්ලට තියෙනවා වැසි වතුර වැස නොයා මේ ගැටලුව. මේක වළක්වන්න අපි පැහැදිලි වැඩපිළිවෙලක් නිර්මාණය කරලා තියෙනවා. ඒ වගේම දරුවන්ගේ ක්‍රීඩා අවශ්‍යතාවයන් සඳහා ක්‍රීඩාංගන වල දැලිහිඟයක් පවතිනවා. අපි උත්සාහ ගන්නවා ක්‍රීඩාංගන දෙකක් ඉදිකරන්න. එකක් ගින්තොර ප්‍රදේශයේ, අනිත් එක මාගාල ප්‍රදේශයේ. ඒ වගේම මේ වන විට සංවර්ධනය නොවිච්ච මාර්ග අපි හඳුනාගෙන දෙනවා. ඒ මාර්ග සංවර්ධනය කරන්න. ඒ වගේම විශේෂයෙන් කාලොරොක්කුවත්ත ප්‍රදේශයේ මේ වන විට විවෘතව පවතින ඉඩම ව්‍යාපාරික සංකීර්ණයක් ඉදි කරලා අද ව්‍යාපාරිකයන්ට තියෙන ගැටලුව ඒ සංකීර්ණය හරහා විසඳන්න අපි කටයුතු කරනවා. ගාලේ තියෙන සමනල පිට්ටනිය කිසිම පහසුකමක් නැහැ. බලාපොරොත්තු වෙනවා ඒ ක්‍රීඩාංගණය ඉත පහසුකම් සහිත ක්‍රීඩාංගණයක් බවට පත් කරන්න. ඒ වගේම නගරශාලාව අපි නගරශාලාව නවීකරණය කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ගාලේ තියෙන කැලිකසල ප්‍රශ්නේ තමයි ගාලේ නගරේ ඉන්න ජනතාවට තියෙන වැඩිම ප්‍රශ්නය. ඉතින් ඒ කැලිකසල ප්‍රශ්නෙට කසල කළමනාකරණය කළා හරි හැටි ක්‍රමවේදයක් පවත්වාගෙන ගිහිල්ලා ගාලේ මහනගර සභාවේ ජනතාවට අපිට ඒ අවශ්‍ය පහසුකම් සලසන්නට තිබෙනවා. ඒ වගේම අපිට තියෙන විශාල ප්‍රශ්නයක් තමයි ගාල්ලේ සම්මන්ත්‍රණයක් පවත්වන්න සම්මන්ත්‍රණ ශාලාවක් නැහැ. අපි බලාපොරොත්තු වෙනවා මේ යහපාලන රජය තුලින් ආසන 2000ක සම්මන්ත්‍රණ ශාලාවක් මේ ළඟදී ඉදිරි කාලයේදී මුල්ගල් තියලා ආරම්භ කරන්න අපි බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා මේ බලය අපේ අතට ගත්තාම ඉතා හොඳ සුන්දර නගරයක් බවට ගාල්ලේ පත් කරන්න. 2006 මම නගරාධිපති වුණාට පස්සේ කසල කළමනාකරණ ව්‍යාපෘතියක් සකස් කරමින් ඉඳිද්දී අවුරුදු දෙකකට පස්සේ මට නගරාධිපති ධුරයෙන් යන්න වුණා. අපි ඒ අවුරුදු 15කට 20කට සැලසුම් කරපු ඉඩමේ අද වෙනකොට අඩි 30-40ක දැවැන්ත කුණු කන්දක් නිර්මාණය වෙලා තියෙනවා ඒ කළමනාකරණයේ තිබිච්ච දුර්වලකම් නිසා. ඊළඟට අපි ද්විත්ව කුටීර ආදාහනාගාරයක් අලුතින් ආදාහන මේ ගාල්ල නගරේ ජනතාව වෙත ලබා දුන්නා. ඊළඟට සියලුම මංමාවත් කාපට් කරලා කොන්ක්‍රීට් කරලා සියලු මාර්ග හරි තත්ත්වයට ගෙනාවා. ඒ විතරක් නෙමෙයි ගාල්ලට ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ ගම් වතුර ප්‍රශ්නය. ඒක නිසා අපට පුළුවන් වුණා කැපුවල සහ පරණ ඇල අපේ පාලන කාලයක් තුළ ඉතාම හොඳ තත්ත්වයෙන් සංවර්ධනය කරන්න. ඊළඟට අපිට ඉතුරු වෙලා තිබුණේ මෝඩ ඇල කියන ඇල. මෝඩ ඇල සහ මොරගොඩ ඇල කියන ඇල. අද වෙනකොට ගාල්ලේ මිනිස්සෙක් මියගිය මිනිස්සෙක් තැන්පත් කරන්න ගියොතින් රුපියල් 1,12,000ක් නගර සභාවට ගෙවන්න ඕන භූමියට බද්ධ විතරයි. ඒ තරමට මිනිස්සුන්ගේ බදු වැඩි කරලා තියෙනවා. සමනල උද්‍යානය විතරක් නෙමෙයි ධර්මපාල උද්‍යානය. අද වෙනකොට පොඩි ළමයට හැර අම්මට තාත්තට මුදල් ලෑ කර පත්‍රය පත්තලා දුන්නා. අපි කියන ජනතා විමුක්තිරුණ පාලනයක් යටතේ මේ සියලු මුදල් 7-5ක් අතය කර නැතුව විශේෂයෙන්ම ගාල් නගරේ වැසිකිලි කැසිකිලි යන එන කිසිම කෙනෙකුට නොමිලේ යන කිසිම නගර සභාව පහසුකමක් දීලා නැහැ. අපි කියන ජනතා විමුක්තිරුණ පාලනයක් යටතේ පූර්ණ සැලසුමක් ගාල් නගර සභාව වෙනුවෙන් පූර්ණ සැලසුමක් අදලා වැසි ජලය බැස යාමේ ක්‍රමවේදයක් හදන නගරයේ ඉන්න බුද්ධිමත්ම පිරිස කැඳවලා අපි වැඩ පිළිවෙල අනුව සංසන්දනාත්මක බලලා වැඩ පිළිවෙලක් හදනවනේ. එහෙම නැතුව මේ ගම් වතුර ප්‍රශ්නේ කවදාක නතර කරන්න බෑ. සුනාමියෙන් අවතන් වෙච්ච කඩකාඹර තාමත් වීදි දිගේ තාවකාලික අටවගත්ත ඒව මේ පාලකයන්ට තාම දෙන්න බැරි වුණා. විශේෂයෙන්ම තියෙන තවත් කාරණා තමයි නගරයට එන පුරවැසියෙකුට නවත්තන්න වාහනයක් නැතර පාක් එකක් නැහැ. ක්‍රීඩාංගණයක් නැහැ. ඒ සියලු දේවල් ජනතාවගේ අවශ්‍යතා අනිෂ්ට කරන එක අපි අපේ පාලනයකට දිස්තු කරන එක මම කියනවා. පාලනයක් එන්නේ නැති නිසා මෙතුමල්ලට කියන්න පුළුවන් මේක සුරපුරයක්. හැබැයි අපි පාලනය කරන නිසා අපි දන්නවා මේවායි පාලනය කරද්දි අපිට තියෙන ගැටලු ප්‍රායෝගික. කියන දැන් සුනාමි කඩකාරය දැන් අවුරුදු ගියක් යනද තාම ටැල්බට් ටවුමේ කුඩා අඩි දෙකේ දෙකේ කඩවල වලින් ඔබතුමාලා සුරපුරයක් හදනවා කියපු ඒවා. ඒකට තමයි කොහොමද අර ව්‍යාපෘතිය පාලන කරා මාර්ගික ව්‍යාපෘතිය හැදියා. අවු ඒක තමයි කරන්න හැදුවේ. නගරතුමාලා හැදියා. ඔබතුමාලා කරේ මොකද්ද? වාහනේ තෙල් ගහගෙන එහෙමයි දිව්ව මිසක් තෙල් ගහන්න නැතුව යන්න පුළුවන් වාහනේ හදලා. මාස 3ට 1,00,000 ඔබතුමාගේ බයිසිකලයට තෙල් ගහුවේ නැත්නම් 960,000ක විතර තෙල් ගන්නේ නැහැ නේ. ඔබතුමාගේ බයිසිකලයට තෙල් ගහුවේ නැත්නම් අපි නගර සභාවේ සල්ලි නෙවෙයිද? ඔබතුමා ටෙලිෆෝන් බිල ගත්තේ නැත්නම් ඒක නගර සභාවේ සල්ලි නෙවෙයිද? ඒක හරි ඔබතුමා නගරතුල වාහන දෙකක් මම
නිලධාරියක් වශයෙන් කිසිම නිලධාරියක් ගත්තේ නෑ. ඔබතුමා මම නිලධාරියෙක් තමයි අපිට අවස්ථාව දෙන. නිලධාරියක් පාවිච්චි කරන්න ඕනේ කියලා හිටපු නගරාධිපති මෙතුමා තමයි යෝජනාව ගෙනාවේ. යෝජනාව ගෙනාපු වෙලාවේදී නිලධාරියෙක් ගත්ත ක්‍රමයේ සම්පූර්ණ නීති විරෝධී. මෙතුමා තර්කයක් ගෙනාව නගරාධිපති නිලධාරියක් ඕනේ කිව්වේ මම කියලා නෑ. යෝජනාව ගෙනාවේ ඒ නිලධාරිය සියල්ල මෙතුමා යෝජනාවක් නිසා තමයි මං හිතනවා මහත්යෙක් වගේ හැදිරේ කියලා. මහත්මේ මෙහෙමයි. මහත්මේක් විදිහට දැන් අපි ඔක්කොම මෙතුමාට කතා කරන් දී අහගෙන කියන්නේ. ඒ රතිය රතිය විකුණන්න කියලා. අපි කතා කරා මාර්ගනේ යාළුවෙකුට. අපි විරුද්ධ වෙලා එක 113 මාර්ගකට ආව ඇස්තමේන්තුවක්. ඊපස්සේ රෙන්නර් එකක්. අපේ කෑ ගහන එක නැවතුම්. අපිට කතා කරන්න අපිට කතා කරන්න දෙන්නද මේකේ? දැන් ප්‍රශ්නේ ආවේ මට. මෙතන නෑ නෑ තප්පරයක්. මෙතුමාගේ කාලේ මම නිලධාරියක් ගත්ත තමයි නගරාධිපති මම ගෙදර ගෙනිච්චා තාම නගර සභාවේක මෙතුමා පාවිච්චි කරපු නැති රටේ කර දින නගර සභාවේ ගලු බවුසරේ විතරයි අනිත් හැම මෙතුමා නෑ නෑ ගාලිය නගර සභාවේ ගාලිය කවුද කියලා කවුරුත් දන්නවද නගර සභාවේ හොරකම් කරලා අහුවෙලා එළියේ කවුද කියලා ගාල මිනිස්සු දන්නවද ඒක නිසා අපි ඒ තත්ත්වයට යන්න ඕනේ නෑ අපි දිනුන හොරකම් කරලා අහුවෙලා මේ අපට දුන්න අපහමතු වල්ලගෙන ඔබ හොරකම් යට දුන්න දැන් 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 මෙතුමා මෙතුමා ඉන්නේ මෙතුමා නියතනය කරන්නේ මහමෙතුමාගේ පක්ෂේ දැන් මහමෙතුමාත් එක තමයි මෙතුමා දැන් ඉන්නේ මහමෙතුමා තමයි මෙතුමා ඉවත් කරේ මහමෙතුමා යටි නිල දාන්න කියලා දැන් කිසිම ඩීල් ගන්න දැන් මෙතුමා කිව්වා මම මොකද මෙතුමා කිව්වා පෙස්සම දීපක් දැන් මෙතුමා කිව්වා පාලන බලය තියෙනකොට තමයි ඔන්න ඕක තමයි ගාල්ල මහනගර සභාවේ තත්ති මෙතුමල්ල දෙන්නම ගාල්ල මහනගර සභාවේ හිටපු නගරාධිපතිවරු ගාල්ල මහනගර සභාව අපිට දෙන්නේ කියලා කියන්නේ ඔව් විශ්වාස නැදුනේ 2002 තිබුණා 2002 ඔබතුමාලා පාලනය කරා ඔබතුමාලාගේ පාලනය 2002 පාලනය කරා නිලධාරියෙක් ගැන කතා කරනවා දැන් බලන්න ගාල්ලේ නගරාධිපති නිලධාරියක් කුලියට ගත්ත මෙතුමගේ කාලේ කුලියට ගත්තේ තමන්ගේ නෝනගේ නිලධාරියේ එම් කළුආරච්චි මහතා කියලා දාලාගත්තේ කොහොමද කියන්නේ ඒක යෝජනා කරලා ටෙන්ඩර් එක අනුමත කළේ මෙතුමා ටෙන්ඩර් මණ්ඩලය අපි දන්නේ ටෙන්ඩර් එකේ තිබුණේ ටෙන්ඩර් එකේ තිබුණේ එම් කළුආරච්චි මහතා කියලා පරතුරු ගන්න ඒක තිබ්බ මහත්මිය හම්චි කරන්න බෑ කියලා පාලනය කරපෑ දෙන්නේ පාලනය මෙතන ගහගන්න දැක්කත් සල්ලි වල මේ නගරේ ජනතාවට කියන මෙතුමගේ හරුවගේ තමයි ඒවා ටෙන්ඩර් එක සභාව පිටවන්න ඕන උනාම මගේ බිරිඳගේ වාහනේ ගන්නවයි කියලා මගේ මම බිරිඳගේ වාහනේ පෞද්ගලිකව පෙට්‍රල් ගහගෙන දිව්වේ නගරසභාවෙන් සතපහක් ගන්න නැතුව මෙතුමා මගේ කාර්යාලය ඇවිල්ලා රුපියල් 50000 තුනක් ගෙව්වා 50000 තුනක් ගෙව්වා ගෙවන්න කලින්ම පාවිච්චි කරා රුපියල් 3000ක් ගත්තා AC එකට පියර් කරා කියලා මෙතුමා ගෙවහනේ මෙතුමා ඇවිල්ලා කිව්වා මොකටද ඔබතුමා අදින් පෙට්‍රල් ගහගෙන කාර් එක දුවන්නේ ඔය කාර් එක ටෙන්ඩර් එකක් දාලා ගන්න කියලා ගාල්ලේ ජනතාව හොඳින්ම දන්නවා මේ ප්‍රධාන දේශපාලන පක්ෂ කුමක්ද කරේ කුමන අරමුණක් සඳහාද යන්නේ තීන්දුව ඔබ සතුයි පෙබ්‍රවාරි 10 බොහොමත්ම තීරණාත්මක දිනයක් වේවි ගාල්ලේ ජනතාවට